අයිබෝන් ඔබ මේ ක්විසිටින්නේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රති ප්‍රකාශයක් සමග මම මනෝජ් චින්දරුව මම ප්‍රීත්මාලි නාගරනායක සුපුරුදු පරිදි අදත් මුලින්ම අවධානය සිරස්තල වෙත අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළට සූර්යවව ඉඩම්වල අනවසරයෙන් වගා කරන පුද්ගලයන් දින 7ක් තුල ඉවත් කරන්නේයි ඇමති සජිත් ප්‍රේමදාස මහවැලි නිලධාරීන්ට කියයි සූර්යවවේ ඉඩම් ටික හිමි කාටද සූර්යවවේ ජනතා හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට වගුරු බිමේ එරි මියගිය වන අලින්ගේ සිරුරු ඉවත් කිරීමට හමුදා සහය විග්නේෂ්වරන් තවදුරටත් උතුරේ මහඇමති දුරේ තබා ගැනීම දෙමළ සංධානය කරන වරදක් බව සුමන්තිරන් කියයි ක්‍රිකට් නිලවරණයේ පැවැත්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කරන බව නීතිපති අධිකරණයට දන්වයි අද 67 වන ජන්මදිනයේ සමරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සුබ උපන්දිනයක් වේවායි නිවුස් ෆස්ට් අප ප්‍රාර්ථනා කරනවා තවදුරටත් ජනතා සේවයේ වෙනුවෙන් කැපවන්නට ශක්තිය ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආරම්භ කෙරුණේ 1951 වසරේ සැප්තැම්බර් 2 වෙනිදායි ඊට පසු දින උපන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේ සමග ඇත්තේද අවියෝජනීය බැඳීමක් ගොවි පවුලක ඉපදෙනු ඔහු අධ්‍යාපනය ලැබුවේ තෝපාවැව මහාවිද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් පාසල් සමයේදීම කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වූ ඔහු වාමාංශික දේශපාලනයෙන් පන්නරය ලබා ගත්තා 1989 පෙබරවාරි මාස 15 වෙනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගත් ඔහු මාර්තු මාස 9 වෙනිදා මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා 1994 පාර්ලිමේන්තු මැතිවරණයේදී පොළොන්නරුවෙන් වැඩිම මනාප ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පිවිසි මෛත්‍රීපාල සිරිසේන මහතාට වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ හිමි වුණා 1997 දී මහවැලි සංවර්ධන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍ය ධුරයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් තනතුරටද පත් වූ ඔහු පක්ෂයේ උපසභාපති ධුරයට පත් වූයේ වසර 2000 දී 2001 පාර්ලිමේන්තු මැතිවරණයෙන් වර්ෂයේදී කෘෂිකර්ම පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍ය ධුරයටත්පත් ඔහු 2009 වසරේ ත්‍රස්තවාදයේ පරාජයට පත් කළ වකවානුවේ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා 2010 වසරේදී සෞඛ්‍ය අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 8 වෙනිදා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා මෙරට 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් වුණා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ හරහා විධායක ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට පවරා දීම ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍ය නිදහස තහවුරු කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් ගත වූ කාලය තුළ ජනාධිපතිතුමා කැප වී ක්‍රියා කළා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මග පෙන්වීමෙන් ඉකුත් වසර 3 හමාර ඇතුළත මොරගහකන්ද කළුගඟ සංවර්ධන යෝජනා ක්‍රමය ඇතුළු යෝධ සංවර්ධන වැඩසටහන් රැසක්ද ක්‍රියාත්මක කෙරුණා. අදට යෙදී ඇති උපන්දිනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ඇති බෝධීන් වහන්සේ වටා ඉදිකළ රන්වැට අද පෙරවරුවේ විවෘත කෙරුණා. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සිය ජන්මදිනය සැමරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබූ අතර ඊයේ සහ අද ජනාධිපතිතුමාට ආශිර්වාද පිණිස ආගමික කටයුතු සංවිධානය කර තිබුණා. අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 5කින් වැඩි කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජවර්ධන මහතා පැවසුවේ සංගමයේ විධායක සභාව විසින් මේ තීරණය ගත් බවයි. ජය සමග සාකච්ඡා කිරීමට උත්සාහ කරන නමුත් අපට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඉතින් අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒත් එක්කම රජය විසින් මේ ඉපරේදා හිටි හැටිව පාම් ඔයිල් රුපියල් 20ක 30ක බද්දක් වැඩි කරා. ඒත් එක්ක බද්ද රුපියල් 180 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් පාම් ඔයිල් කියන්නේ ලංකාවේ බේකින් නිෂ්පාදන 100%ක් යොදාගන්නේ පාම් ඔයිල්. සියලුම මාකටිං වර්ග යොදාගන්නේ පාම් ඔයිල් වලින්. ඒත් එක්කම මේ පසුගියදා පරිපාලක සභාව විසින් පරිදි වැඩි කරලා තියෙන සියලුම දෙනාගේ රුපියල් 680කින් වැඩි කිරීමත් අපට ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. බේකින් නිෂ්පාදන සඳහා ගෙන්නන සියලුම අනුදැව ගෙන්නන්නේ පිට රටින්. ඩොලර් එකේ මිල ඉහළ යන්නේ සියලුම ද්‍රව්‍ය මිල ඉහළ යනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම අකමැත්තෙන් වුණා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා ගෑම් 450ක් බර පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩි කිරීමට.
රුපියල් 95ක් පැවති තිරිඟු පිටකේ ලෝක මිල පසුගිය 31වෙනිදා සිට රුපියල් 100 දක්වා රුපියල් 5කින් ඉහළ දැමීමට තිරිඟු පිට සමාගම් කටයුතු කිරීමද මෙලෙස පාන් මිල ඉහළ දැමීමට හේතු බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බවද ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළා. පොළොන්නරුව සෝමාවතිය රක්ෂිතයේ පෙරියාරු ගඟේ වගුරු බිමක සිරවේ මියගිය වනාලි 7 දිනාගේ සිරුරු යුද හමුදාව හා වනජීවි නිලධාරීන් එක්ව අද ඉවත් කළා. මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වීමෙන් පසු ශනික ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදාව මැදිහත්වීම සම්බන්ධයෙන් පරිසර හිතකාමී ජනතාවගේ ප්‍රණාමය හිමි වනවා. නමුත් ශ්‍රී ලංකාවේ වනාලි සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා රජයට විධිමත් ජාතික වැඩපිළිවෙලක් නොමැතිවීම කනගාටුවට කරුණක්. දින කිහිපයක් තුල අවස්ථා කිහිපයකදීම අලින් 7 දිනක මෙලෙස ජලජ ශාක වැවි ඇති වගුරු බිමේ එරි මියගොස් තිබුණා. සිද්ධිය සැලවීමෙන් පසුව විශේෂ භාර අමාත්‍යවරුන් මේ ස්ථානයට පැමිණ තොරතුරු සොයා බැලුවා. මේ අලි කියන්නේ අපේ රටේ අභිමානය. දැන් මේක අලි මංකඩක් මේක හඳුනගත්තා නම් මේ අලි බාරුණ තැන කියලා මේක අනිවාර්යයෙන්ම අපි එතන එක ගාඩ් එකක් දාන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන මේ වගේ මැෂින් එකක් දාලා මොනවද මේක අයින් කරන්න ඕනේ. එහෙම මේ තිබුණේ නැහැ. හැම දෙයක්ම කෙරුණාට පස්සේ තමයි කටි මාංශ වෙන්නේ. ඒත් ඒ වෙලාවට විතරයි. ඊට පස්සේ ආයේ මේ ගැන හිලිලා බෙල්ල මුකුත් නැහැ. හැම කෙනෙක්ම කියන්න ඕනේ මේ රටේ මේ රටේ මෙච්චර පාලනය කරපු පාලකයෝ අපේ වනජීවි අමාත්‍යාංශය හිටපුනේ. මම ඉහළ නිලධාරී සියදරුවා කියන මොකද කිසිම හැඟීමක් අවබෝධයක් නැහැ. සත අලියව රකගන්න ව්‍යාපෘතියක් අපේ රටේ තිබුණේ නැහැ. මේක ජාතික ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ විසඳුම් හෙව්වේ නැහැ දැන් මේක ජාතික ගැටලුවක් කියලා. කවුරු හරි කියනවා නම් මේක මාස 15 10 12 මේ පස්සේ විසඳන ඒ ඔළුවේ අමාරු කර කරන එක. ඒක කරන්න බෑ ඒක. ප්‍රදේශවාසීන් පවසන්නේ ගඟේ කොටසක ජපන් ජබර ඇතුළු ජලජ ශාක වැවි ගොඩ වී තිබීම සතුන් අනතුරට ලක්වීමට හේතුව බවයි. ජපන් ජබර හා ජලජ ශාක ඉවත් කිරීම යුද හමුදා සමාජිකයන්ගේ මැදිහත් වීමෙන් සිදු කෙරුණා. මෙලෙස ව්‍යාප්ත වන ජලජ ශාක විනාශ කර පරිසරය පිරිසිදු කිරීම සඳහා ක්‍රියාත්මක වූ විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් අද පැවති වැඩසටහනකින් අනතුරුව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදහස් පළ කළා. නෑ මේකේ වාරිමාර්ගයට කරන්න පුළුවන් දෙයක් නෑ. බුදුමාල් දන්නවා අද ලංකාවේ බොහෝ වැව්වල මේ වගේ ජපන් ජබර ඒ වගේ පාසි බිහි වෙලා තියෙනවා. එතමතර මේ ප්‍රධානම හේතුව තමයි නියඟය. අපේ පැත්තේ කලාපයට නියඟයේ දැඩිව බලපාපු නිසා තමයි ඒ වනාලින්ට වතුර හොයාගෙන ගම් වදින්න වෙලක් තියෙන්නේ. ඒ නිසා මේක අනතුරක් ඇත්තටම අහම්බෙන් සිදුවෙච්ච දෙයක්. මොකද ඕක අලින්ට පමණක් නෙමෙයි සාමාන්‍ය මිනිසුන්ටත් තියෙන ගැටලුවක්. ශ්‍රී ලංකාවේ පරිසරයේ වනජීවීන් ආරක්ෂා කිරීමට වාරිමාර්ග, ජලාශ, වැව් අමුණු ගංගා කළමනාකරණයට ගංගා නිම්න සංවර්ධනයට වාර්ෂිකව අයවැයෙන් කොපමණ මුදලක් වෙන් කරන්නේද? ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ විශේෂ භාර කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන් කොපමණ සිටින්නේද? ඒ වෙනුවෙන්ම විශාල රාජ්‍ය සේවකයන් පිරිසක් ජනතා මුදලින් නඩත්තු වන නමුත් අවසානයේ සිදුව ඇත්තේ අපේ ජනතාවට තම ජීවිතයත් සතා සිවුපාවත් පරිසරයත් අහිමි වීම නොවේද? දැන් උනත් මේ සිද්ධියේදී ගාමතාවේ නැත්තම් වනජීවීන් එනවා බලනවා යනවා වනජීවීන් එනවා බලනවා යනවා සතු කුණු වෙලා යනවා මිනිසුන් රා ගන්න මොකවත් නැහැ නමුත් අර වනජීවීන් මේ අතර කන්තලේ අග්බෝපුර කිතුල්ලුතුව ප්‍රදේශයේද වනාලි ගැටලුවට විසඳුම් ඉල්ලා ප්‍රදේශවාසීන් අවස්ථා ගණනාවකදී විරෝධතාවල නිරත වුණා. කිලෝමීටර 20ක් දුරට ඉදිකර ඇති විදුලි වැට ප්‍රතිසංස්කරණය හා නව විදුලි වැටක් ඉදිකිරීමට මීට මාස දෙකකට කලින් වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනතාවට පොරොන්දු වී තිබෙනවා. ගමේ අලි වැට ගහන එකත් මේ ප්‍රදේශයේ මේ ගමේ ඉඳලා යන පාරක් තියෙනවා මිතන්නේ මෙදිරිගිරිය පැත්තට. ඒ පාර දිගේ සමහරු පදිංචි වෙලා ඉන්නවා ටිකක් දුර. ඒ කොටසත් අල්ලලා අලි වැටක් ගහන්න අපි තීරණය කරා. ඒත් ප්‍රදේශවාසීන් පවසන්නේ අමාත්‍යවරයා අද වෙන විට කිසිදු පොරොන්දුවක් ඉටු කර නොමැති බවයි. වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරමින් අලිමිනිස් ගැටුමට විසඳුම් ලෙස යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබුණා. වනාලි ගැටුම් පවතින දිස්ත්‍රික්ක 19න් 16ක් ආවරණය වන පරිදි කිලෝමීටර 7000කට ආසන්න ප්‍රමාණයක විදුලි වැටක් ඉදිකිරීම ප්‍රමුඛ යෝජනාවක්. අදියර දෙකක් යටතේ අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල දළ වශයෙන් රුපියල් මිලියන 5000ක් පමණ වෙනවා. කෙසේ වෙතත් පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ මේ යෝජනා කිසිසේත්ම ප්‍රායෝගික විසඳුම් නොවන බවයි.
එතුමා මේ යෝජනා කරලා තියෙන්නේ අලි වනාන්තර වලින් පිටත සහ වනජීවී ප්‍රදේශ වලින් පිටත ඉන්න අලින්ව ගාල් කරගෙන අරන් ගිහිල්ලා වන උද්‍යාන ඇතුළට දාලා ඒ වන උද්‍යාන සියල්ල වට කරන විදුලි වැට පද්ධතියක් තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. ඉතින් අඩුගානේ එතුමා වනජීවී අමාත්‍යවරයා වුණාට එතුමා අලින්ගේ හැසිරීම පිළිබඳව අබමල් රේණුවක දැනුමක් එතුමට නැහැ. අඩුගානේ එතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉන්නවා. එහි සංකේතයේ වශයෙන් ඉන්නේ අලියෙක්. ඒ වුණත් එතුමට අලියෙකු අලි සම්බන්ධයෙන් තිබෙන්නා වූ බාලාංශ දැනුමක්වත් නැති බව මේ යෝජනාවලියෙන් අපිට ගම්ම්‍ය වෙනවා. දැනට ලංකාවේ 2011 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි සමීක්ෂණයට අනුව අලි 6000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ලංකාවේ සාමාන්‍යයෙන් වාර්ෂික වන අලි මියෑම් ප්‍රමාණය මානව ක්‍රියාකාරකම් නිසා 250කට වැඩි අගයක් ගන්නවා. ඒක සමහරලාට 300 254 අගයක් තමයි සාමාන්‍ය අගය. වාර්ෂික මිනිස් මියෑම් සංඛ්‍යාවත් 60ත් 70ත් අතර ප්‍රමාණයකට ආසන්නයි. ඉතින් මේක විශාල තර්ජනයක් එක පැත්තකින්. ඒ වගේම මේකට ප්‍රධානතම හේතුව තමයි වනාන්තර ආශ්‍රිතව සිද්ධ කරන අවිධිමත් සංවර්ධන ව්‍යාපෘතීන් මානව ක්‍රියාකාරකම් තමයි මේකට මූලිකම බලපාලා තියෙන්නේ. මාගම්පුර වරාය චීන සමාගමකට දීර්ඝකාලීන බදු පදනම් මත ලබා දෙද්දී තවත් අක්කර 15000ක් එක්ක තමයි මේ චීන සමාගමට මේ මාගම්පුර වරාය බදු දුන්නේ. උනා මේ අක්කර 15000ට අයිති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අලි ගැවසුම් කලාව. විශේෂයෙන්ම ඔය රණවරුණාව වැව, දෙමළිය වැව ඇතුළුව මේ පද්ධතියම අලි ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථානයක්. ඊට පස්සේ අපි දන්නවා බිබිල අක්කර 62500ක් වගා කිරීම සඳහා මේ වන විට ලබා දෙන්න නියමිත වෙලා. ඒ විතරක් නෙමේ මඩ කලපුව කුඩුම්බි මලේ ප්‍රදේශයේ හෙක්ටයාර් 68250ක් ඒ ප්‍රදේශයේ ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. මහා පරිමාණ උක්වාගා ව්‍යාපෘතිය. ඒකෙන් අපිට ඊටාම පැහැදිලිව පෙනී යන තත්වය තමයි සරත් පොන්සේකා අමාත්‍යවරයා කිසිදු විද්‍යාත්මක පසුබිමක් මත හෝ දැනට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සකස් කරලා තියෙන අලි මිනිස් ගැටුම පාලනය කරන්න තියෙන සැලසුම් ක්‍රියාවේ යෙදවීම හෝ රක්ෂිත වනාන්තර ජාලගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම හෝ මේ ක්‍රියාවලීන් වලට මැදිහත් නොවි වර්තමාන රජයෙන් ඉදිරිපත් කරන සැලසුමට අනුව මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරලා ඒ සංවර්ධන ව්‍යාපෘති වලට එන ප්‍රතිරෝධය වැළැක්වීම සඳහා අවශ්‍ය කරන උපාය මාර්ග වලට යොමු වීම තමයි මේ වන විට සිදු වෙමින් පවතිනවා. ඉතින් මේවැ සියල්ලගේම ප්‍රතිඵලයක් විදිහට තමයි අලි ඇතුන් ගම් වැදීම සිද්ධ වෙන්නේ. හම්බන්තොට සූරිය වැව ඉඩම්වල අනවසරයෙන් වගා කරන පුද්ගලයන් දින 7ක් තුල ඉවත් කරන්නයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මහවැලි නිලධාරීන්ට දැනුම් දුන්නා. කිලුම් ජනාධිපතිවරයාගේ කාලේ එතුමා වටේ හිටපු ගෝල බාලයෝ රසක් මේ බල ප්‍රදේශයේ ඉඩකඩම් බෙදාගෙන තියෙනවා. අක්කරේ දෙක නෙමෙයි, එක්කෙනා අරගෙන තියෙනවා අක්කර 20 30 40. කොහෙන්ද අරගෙන තියෙන්නේ? අලි ඉන්න මහා කැලෑව. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ අක්කර 20 30 අනවසරෙන් වගා කරලා කැලෑවෙ හිටපු අලි ටික ගම්වෙදි. දැන් කියාගෙන යනවා මේ අක්කර 20 30 40ක් වගා කරන පුද්ගලයන්ව ආරක්ෂා කරන්නේ සජිත් ප්‍රේමදාස. අමූලික පට්ටපල් බොරුවක්. දැන් අක්කර 20 30 40 මේ බල ප්‍රදේශයේ බෙදලා තියෙන්නේ මේ ගමේ අයට නෙවෙයි, අගනුවර ලොකු ලොකු පොසතුන්ට. අගනුවර ලොකු ලොකු පොසතුන්ට බෙදපු මේ අක්කර 20 30 40 ඒ මහත්තුරු නෝනලා එන්නේ ප්‍රාඩෝ වාහන වලින් තමන්ගේ අනවසර වගාව හොයලා බලන්න. බෙදුනේ ඒ කාලේ. දැන් කියනවා සජිත් ආරක්ෂා කරනවලු මෙයා. මම පැහැදිලිවම ප්‍රසිද්ධි එක දෙයක් කියන්න කැමතියි. මම කිසිම මහා පරිමාණයේ අනවසර වගාකරු අගනුවර කෝටිපති මුදලාලිලව මම ආරක්ෂා කරන්නේ නැත. මම කියනවා මහවැලියේ නිලධාරීතුමන්ලා, මම මේ කතාව කරලා අදුම තරමින් දින 7ක් තුල ඒ හොරාට වගා කරන සියලු දෙනා ඉවත් කරලා ගම්වදින අලි ප්‍රශ්නේ විසඳන්නට කටයුතු කරන්නයි කියලා මම මේ නිලධාරීතුමන්ලාට ප්‍රකාශ කරනවා. දැන් වැඩේ කෙරුවේ පොහොට්ටුව වගකීම එන්නේ අලියට. පුදුම වැඩක්. මම කවදාවත් කොළවින් ගනන්ලා මේ සූර්යව කවුරුත් පදිංචි කරලා නැහැ. මගේ හිතවතුන්ට අක්කර 5-10 තියා වගකීමෙන් කියන්න පුළුවන් එක බිම්මඟලක් මම ලබා දීලා ලබා දෙන්න යන්නේ නැහැ. ඒ මොකද සූර්ය වැවේ ඉඩම් ටික හිමි කාටද? සූර්ය වැවේ ජනතාවට. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද මේ අදහස් පළ කළේ සැමට සෙවන යලි පිපිදෙන උදාගම්මාන වැඩසටහන සාම හිරුගම ලෙසයි. ඒවා ඉදිකර ඇති මුළු නිවාස ගණන 27ක්. නව ගම්මාන දෙක විවෘත කරමින් එහි නිවාස හිමි වූ දිලිඳු පවුලක් මීට පෙර වාසය කළ නිවසක්ද අමාත්‍යවරයා නිරීක්ෂණය කළා.
දැන් මේ ගෙදර හිටියේ නේද? දැන් දැන් හොඳ ගෙදරක ඉන්නවා නේ? මෙම ගම්මාන ජනතා ඉදිරි පත්කිරීමට සමගාමීව නිවාස හිමිකම් පත් ලබා දීම විසිරි නිවාස ණය ප්‍රධානය ඇතුළු වැඩසටහන් රැසක්ද සිදු කෙරුණා. ජීවයේ පැවැත්ම වෙනුවෙන් ජල සම්පතින් ඉටුවන්නේ මා හැඟි මෙහෙයක්. එහෙත් බීමට පිරිසිදු ජල බිඳක් සපයා ගැනීම මහමෙරක් තරම් බරක් වූ මිනිසුන් ඈත දුරබැහැර ගම්මානවල දුකසේ ජීවත් වෙනවා. ගම් ඇත ගෙයින් ගෙට කණ්ඩායමක් අද එවැනි ගමකට ගියා. ගම් ඇත ගෙයින් ගෙට එතරම් දැඩි ආයාසයකින් ජල බිඳක් සොයාගත්තද ඒ පිරිසිදු ජලය නම් නොවේ. පානීය ජල ගැටලුව දෙවන්ත අර්බුදයක් දක්වා වර්ධනය වී ඇති ආකාරය පෙන්වන්නට කිලිනුච්චිය නාචි කුඩා ගම්මානය හොඳ නිදසුනක්. දැනට එහි පවතින්නේ දැඩි වියලි කාලගුණයක්. දිස්ත්‍රික්ක කිහිපයක සැරිසරන අපේ කණ්ඩායම් මේ වන විට හඳුනාගත් පොදු ගැටලු අතරින් ජල ප්‍රශ්නය ප්‍රමුඛයි. එය අනුපුරම් ගම්මානයටද දැඩි ලෙස දැනී තිබෙනවා. ගමනාගමන ගැටලුවද බෙහෙවින් බලපා ඇති අතර පාපැදිය ප්‍රධානතම ප්‍රවාහන මාධ්‍ය බවට පත්ව තිබෙනවා. වන්නංකනි ගමේ ජනතාව අප සමග පැවසුවේ නීති විරෝධී මත්පැන් චාවාරම නතර කිරීමට බලධාරීන් වහා පියවර ගත යුතු බවයි. ජල හිඟය නිසා දැඩි පීඩා විඳින බවද මොවුන් පැවසුවා. ගම්බැත්ත කණ්ඩායම ඵලයේ මූලික රෝහලට ගොස් ගැටලු විමසුවා. කිඹුල් උවදුර නිසා බියෙන් සිටින ගම්වැසියන් පිරිසක් මෙහිදී අපට හමු වුණා. නිල්බලා ගඟෙන් ජල අවශ්‍යතා සපුරා ගන්නා මේ ජනතාව පැවසුවේ කිහිප දෙනෙකු කිඹුලන්ගේ ගොදුරු බවට පත් වූ බවයි. කලිකට පෙර කිඹුල් කොටු කැඩී ගොස් ඇති අතර මෙතෙක් ඒවා පිළිසකර කර නැහැ. මැටි ආශ්‍රිත නිෂ්පාදන රටට දායාද කරන මේ පිරිසද ගැටලු රැසකට මුහුණ දෙනවා. සිය නිෂ්පාදනවලට නිසි අනුග්‍රහයක් නොලැබීම නිසා අනාගතයේ අවනිශ්චිත බව ගම්වැසියන් ගම්මැත්ත කණ්ඩායමට පැවසුවා. මැටි සොයා ගැනීමේ අපහසුවත් නිෂ්පාදනවලට ආදේශක පැමිණීමත් සමග මුවන් වැටි සිටින්නේ අසීරු අඩියකටයි. කිරිකුවීන් පිරිසක් මෙහිදී ගම්මැත්ත ගෙයින් ගෙට කණ්ඩායමට හමු වුණා. ඔවුන් පැවසුවේ දැඩි ලෙස වෙහෙස මහන්සි වී මේ කර්මාන්තයේ නිරත වන නමුත් අදාළ ආයතන නිසි කලට මුදල් නොගෙවන බවයි. මේ ගම්මානයේ පානීය ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණත් මේ වන විට එයින් ජලය සැපයෙන්නේ නැහැ. නඩත්තුව සඳහා අදාළ වගකිව යුතු ආයතන පියවර නොගැනීම තුළ මේ තත්ත්වය උද්ගතව තිබෙනවා. කුඩා වැව් සියල්ල සිදී ගොස් ඇති බැවින් කෘෂිකර්මාන්තයටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකු ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුණ්ණෑගල මහාධිකරණය අද නියෝග කළා. ලක්සතුස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුද්ගලික ලේකම්වරයෙකු වන මොහොමඩ් ෂාකිර් නැමැත්තාවද ලබන 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහාධිකරණ විනිසුරු මේනකා විජේසූරිය මහත්මිය එහිදී වැඩදොරටත් නියෝග කරනු ලැබුවා. පසුගිය ආණ්ඩු සමයේදී ලක්සතුසින් රුපියල් 150,000 අධික වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී කියන මුදල් ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා. ජොන්ස්ටන් නැමැතුමා ගම් වතුරෙන් විපතට පත්වෙච්ච අයට සහනාධාර බෙදලා ඒ මුදලත් ආපහු ගෙවලා එතුමාද රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා අවසාන තීන්දුව සාධාරණ තීන්දුවක් ලැබෙයි කියලා. මේ අපි දන්නවා මේ රටේ තියෙන මර්මස්ථානේ කඩපු මහා බැංකුව කඩපු අය අද තාම නිදැල්ලේ ඉන්නවා. ඉතින් මේකට තමයි යහපාලනය කියලා කියන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයත් කියන්නේ මම මුදල් ගත්තා, මම මුදල් දීලා තියෙනවා. අපි දැක ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියනවා තමන්ගේ පියාගේ කෞතුකාගාරය සෑදීම සඳහා ගත්ත කෝටි ගණනක මුදල ඒ මුදලත් මම නැවත ලබා දුන්නා. කොටස් වශයෙන් මම ලබා දුන්න මුදල්. අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා, අර කීත් නොයර් මහත්තයා මාධ්‍යවේදියාගේ මූණ සමතලාවෙන්
මේ වර්තමාන ආණ්ඩුවෙත් අපි දකිනවා මේ වර්තමාන ආණ්ඩුවේ යාපාන ආණ්ඩුවේ සිදු වුණු ලොකුම මූල්‍ය වංචාව තමයි මහ බැංකු බැඳුම් කරය. දැන් මේ මහ බැංකු බැඳුම් කරය සිදු වුණු වෙලේ සිදු වුණාට පසු විමර්ශනයක් යද්දී අපිට අග්‍රාමාත්‍යවරයාගෙනුත් අහන්න ලැබෙන්නේ හරි හරි මේ මුදල් අපි ළඟ තියෙනවා. එතකොට මේව හතර බීරි කතානේ හොරකම් කරනවා මිනි මරනවා පැහැර ගන්නවා ඊට පස්සේ කියනවා ඕ හොරකම් කරපු සල්ලි හොරකම් කළා තමයි දේ අපි ගෙවලා තියෙන්නේ අපි මිනිස්සුන්ට ගැහ අපි උස්සගෙන ගියා තමයි අතුරුදහන් කළා තමයි හැබැයි අපි මැරුවේ නැහැ අත්තරින් වැඩි ගෙනල්ලා දැම්මනේ. එතකොට මේකද නීතිය? සාමාන්‍ය මිනිහෙකුට පුළුවන්ද ඔබට අපිට පුළුවන්ද මේ රුපියල් 10ක් කරි ආණ්ඩුවේ මහජනතාවගේ මුදල් හොරකම් කළා ඒ මුදල් නැවත දීලා ඒකෙන් බේරෙන්න පුළුවන්ද? අවශ්‍ය කරන්නේ මුදල් ලබා දීම නෙමෙයි නැවත මුදල් ලබා දී දුන්නයි කියලා අධිකරණයෙන් හෝ නීතියෙන් ගැලවෙන එක නෙමෙයි හොරකම් කිරීමට දඬුවම් දෙන්න ඕනේ. පැහැර ගැනීමට දඬුවම් දෙන්න ඕනේ. පහර දීමට දඬුවම් දෙන්න ඕනේ. ඝාතනය කිරීමට දඬුවම් දෙන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා කුරුණෑගල මාකොට ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත පළ කළ අදහස් කිහිපයක් දැන් ගමකට ගියොත් එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් 50%-60% අද ආණ්ඩුව කරේ කලකිරලා තිබෙන්නේ. පැහැදිලි ලෙසම එක්සත් ජාතික පක්ෂයට කරන්න තිබුණේ වෙන කිසිවක් නෙවෙයි මුලින්ම තමන්ට උදව් කරපු මහජනතාවට උදව් කරන එක. බලාපොරොත්තු නැද්ද එක්සත් ජාතික පක්ෂත් එක්ක ගමන යන්න? එක්සත් ජාතික පක්ෂයේ අනාගතයේ කුමක් සිද්ධ වෙයිද කියලා හිතන්න අමාරුයි. මොකද ඇත්තටම රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයේ කරේ දැඩි කලකිරීමක් මහජනතාවගේ තිබෙනවා බහුතරයක්ගේ. එතකොට ඒ වෙනස ඇති කරන්න කියලා කාලයක් තිස්සේ මිනිස්සු ඉල්ලනවා. හැබැයි ඒ වෙනස ඇති කරන්න සූදානම් නැහැනේ පක්ෂයේ සුළු කොටසක්. එතකොට ඒ ඉදිරි ජනාධිපතිවරණයට තව තියෙන අවුරුද්දයි. මේ අවුරුද්ද ඇතුළත අලුත් නායකයෙකුට නැගිටලා එන්න අවකාශයක් නැහැ. එතකොට මම කියනවා මේ අපි දැන් දකින්න එක්සත් ජාතික පක්ෂයේ වර්කින් කමිටිය පත් කරන්නේ නායකතුමා. එතකොට නායකතුමා පත් කරන්නේ වර්කින් කමිටිය එක. මේක ක්‍රමයේ හරිද මේක? විශේෂයෙන්ම පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඡන්දෙන් තමයි වාර්ෂිකව පක්ෂයේ නායකයා තේරිපත් විය යුත්තේ. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම දන්නේ හැටියට 2018 සඳහා ඒ වෙන්නේ නිලධාරීපත් කිරීමක් කරලා නැහැ. දැන් 2018 අවුරුද්ද අවසන් වෙන්නත් යනවා. එතකොට දැන් වාර්ෂිකව කළ යුතු ඒ කටයුත්තත් හිමීට මගාරමින් දේශපාලන බලය ලැබුණ නිසා සියල්ල යටපත් කරලා අර පාක්ෂිකයන්ගේ අයිතිවාසිකම් අමතක කරලා තිබෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවති වැඩසටහනට එක්වමින් පළ කළ අදහස් දැන් රාජපක්ෂලාන්ට හදලා තියෙනවා අධිකරණ දේශපාලන අධිකරණ හදලා ඒ දේශපාලන අධිකරණයේ යටතේ අද අපේට නඩු පවරන්න පියවර ආරම්භ තියෙනවා අපේ අය. මේකත් මම හිතන්නේ ඉතිහාසයේ ලෝකේ කොහෙවත් කරන්නේ නැති මේක දේශපාලන අධිකරණයක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. ඒකටත් විරුද්ධ ජීවන වියදමට අසාධාරණේ විරුද්ධව බඩු මිල අඩුකරන්න මේ ආදී වශයෙන් තමයි අපි හදන්නේ. හෙට පස්වෙන්දා ගන්නේ. එතකොට මොකද කරන්නේ? බස් නාත්. කොළඹට එන බස් ටික නාත්තන්න විශේෂ සංචාරක බැරිය කියලා දෙනවා. මේසුමාන සමීක්ෂණයක් කරනවා. උන්ට අවුරුදු ගානක් තිබුණා සමීක්ෂණ කරන්න. මේසුමානිම තමයි සමීක්ෂණේ. මේකෙම පේනවා මොන තරම් බයක් ඇදැණිලාද. පොලිසියේ පොලිස්පතිතුමා වෙනදා කවදාකම් පිළපාලියකට ඉස්සෙල්ලා කතා පවත්තන්නේ නැහැ. එන්න දීලා තමයි ගානව නම් ගාන්නේ. රාජ්‍ය මුදල් කාරක සභාව අද යාපනය දිසාපති කාර්යාලයේදී අයවැය සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගත්තා. එහිදී මාධ්‍යවේදී නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා උතුරේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් මහතා දුරයේ තබා ගැනීම විවේචනය කළා. தமது தேசிய கூட்டமைப்பு தலைமை தவறி இருக்கிறார் என்று சொன்னால் என்ன பொறுத்தவரையில் அவர் முதலமைச்சராக நீடிக்க விட்டதுதான் தமிழ் தேசிய கூட்டமைப்பு தலைமை செய்த தவறு. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අද අනාවරණය කළා. ඔහු කියා සිටියේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හෝ ඊට ඉහළ අධිකරණයක විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරකයන් සමන්විතව එම මෙහෙයුම් කමිටුව පත් කරන බවයි.
නීතිපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිස් මුස්තාපා මහතා වෙනුවෙන් අධිකරණයේ හමුවේ පෙනී සිටමින් ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කියා සිටියා. ඒ තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය හෝ වෙනත් තනතුරකට තරඟ කිරීම වළක්වමින් නියෝගයක් ඉල්ලා නිශාන්ත රණතුංග මහතා අභියාචනාධිකරණයේ හමුවේ ගොනු කර ඇති පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී එහිදී පෙත්සම් විභාගය නොවැම්බර් 30 වෙනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කළා. පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇතනම් ලබන ඔක්තෝබර් 5 වෙනිදා අධිකරණයේ හමුවේ ගොනු කරන ලෙසට වග උත්තරකාර පාර්ශ්වවලට නියෝග කළ අධිකරණය ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් 26 වෙනිදා ගොනු කරන ලෙසට පෙත්සම් කාර පාර්ශ්වයටද නියෝග කර සිටියා. ක්‍රිකට් නිලවරණයේ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සමග සාකච්ඡා කර අවශ්‍ය නීති රෙගුලාසි කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවද ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නා. අධිකරණය විසින් කිව්වා ඒ ක්‍රීඩා අමාත්‍යංශයට සහ ක්‍රීඩා අමාත්‍යතුමා විසින් බලාපොරොත්තු වෙන දේවල් කරගෙන යන්න කියලා. මම හිතන්නේ අපිත් බලාපොරොත්තු වෙන ඉක්මනට ඡන්දය තියන්න. ඡන්දය නොතියෙන එක ප්‍රජාතන්ත්‍රවාදයට කැලලක්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී කියලා වැරදි විදියට වැරදි අය දාලා ඡන්දය පවත්වලා ඡන්දයට ඉදිරිපත් වෙන්නේ නැත්නම් බැරි කට්ටිය දාලා ඡන්දය පසුගියදා ඩුබායිදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ නිලධාරීන් හමු වූ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ පැවැත්වීමට ලබන වසරේ පෙබරවාරි 9 වැනිදා දක්වා කල් දී ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පිළිබඳව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් දැක්වුවා. අපි හම්බෙච්ච වෙලේ කිව්වා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ. එහෙම නැත්නම් හොඳ මිනිස්සු කවදාවත් මහත්තුරු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ නැහැ. හොඳ ප්‍රවීණ ක්‍රීඩකයන් සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ඉන්න දූෂිත රැළම තමයි දිගටම ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරගෙන යන්නේ. අපි මේ ගැන උගාක් දැනුවත් කරා. මම නම් මේක ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් දැනුවත් කරලා තියෙනවා. අද වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වෙමින් යනවා. ඉතින් ක්‍රීඩා අමාත්‍යතුමාට කොන්දක් තියෙනවා නම් ෆයිසර් මුස්තෆා අමාත්‍යතුමාට මේ නිලවරණ කල් දාන්නේ නැතුව හැබැයි නිලවරණ පවත්වන්න ඉස්සෙල්ලා ව්‍යවස්ථාව වෙනස් කරලා ඔය ක්‍රීඩකයෝ පරිපාලකයෝ කියන වෙනස ඇති කරලා මේ ඡන්දයකට යන්නේ නැත්නම් තේරුමකුත් නැහැ. මම හිතන්නේ ක්‍රීඩා ඇමතිවරයෙක් හිටියට ඒ ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රිකට් කියන විෂය අනුගත වෙලා තියෙනවද කියන එක මට විශ්වාසයක් නැහැ. මොකද එච්චර බයකින් වැඩ කරන්නේ. මම හිතනවා ක්‍රීඩා ඇමතිවරයාට වඩා ජනාධිපතිතුමත් අගමැතිතුමත් මේ ගැන වැඩි අවධානය යොමු කරන්න ඕනේ. මම දන්නවා ඒගොල්ලන්ගේ අවධානය යොමු වෙන්නේ නැත්තම් කවදාවත් මේක වෙනස් කරන්න බෑ. අද මමත් දකින්නේ මේ හරහා වෙන්නේ අපිට කියන්න පුළුවන් ඉන්න ක්‍රීඩා ඇමතිවරයාටත් වරප්‍රසාද ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඒ ඉන්න පුද්ගලයන්ගෙන් ලැබෙනවා. ඒ හරහා තමයි මේ තත්ත්වය පත් වෙලා තියෙන්නේ කියන්නේ.